සයිඩ් අප්‍රඩි කියන්නේ පාකිස්ථානයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට උරුම කරපු හරියාපුරු ක්‍රීඩකයෙක්. මුලින් පාදක පන්දුවමන්නෙක් විදිහට පාකිස්ථාන කණ්ඩායමට එන අප්‍රඩි ඊට පස්සේ ජාත්‍යන්තර පිටියේ නමගිය ප්‍රහාරකයෙක් වෙනවා. ඔය විදිහට අවුරුදු ගානක් ජාත්‍යන්තර පිටියේ වැඩපෙන්නපු අප්‍රඩි සමුගන්නේ නැවතත් ප්‍රතිකරුවෙකුට වඩා පාදක පන්දුවමන්නෙක් විදිහට අවසාන කාලයේ කණ්ඩායමට වගකීම ඉටු කරලා. මේ දක්ෂ තුන්හිරියව ක්‍රීඩකයාගේ නම පාකිස්ථාන කණ්ඩායමෙන් ඉවත් වෙලා යද්දිම තවත් අප්‍රඩි කෙනෙක් පාකිස්ථාන කණ්ඩායමට ඇවිල්ලා. ඒ තමයි ෂහින් අප්‍රඩි. ඔහු අමත් වේග පන්දුවමන්නෙක්. මේ ක්‍රීඩකයාගෙන පාකිස්ථානයේ පුහුණුකරු මිකේ ආතර් කියන්නේ අප්‍රෙඩිගේ පන්දුවේ මේ ශෛලිය ඕස්ට්‍රේලියාවේ වමත් වේග පන්දුවන් ක්‍රීඩක මිචෙල් ස්ටග්ගේ වගේ කියලා. මේ විදිහට පාකිස්ථානයේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න අප්‍රෙඩි ප්‍රවීණ අප්‍රෙඩි ගැනත් මාධ්‍යයට හරි අපුරු කතාවක් කියලා තිබුණා. අප්‍රෙඩි කියන නම මට විතරක් නෙමෙයි ක්‍රිකට් ලෝකයටම ලොකු නමක්. මට මුලින්ම අප්‍රෙඩි මුණ ගැහෙන්නේ පාකිස්ථානයේ සුපර් ලීග් තරගයකදී. මම ඔහුට යවපු පළවෙනි පන්දුවට ඔහු 6 පාරක් එල්ල කළා. හැබැයි ඊට පස්සේ පන්දුවට මම ඔහුව දවා ගත්තා. මට කවදාවත් ඒ සිද්ධිය අමතක වෙන්නේ නැහැ. අවසන් වතාවට තිබුණු 19-5 ලෝක කුසලානයේ ක්‍රීඩා කරපු මේ ක්‍රීඩකයා අවසන් වශයෙන් කියලා තිබුණේ පාකිස්තාන සුපර් ලීග් තරග තරම් ජාත්‍යන්තර තරග තමන්ට අභියෝගයක් වෙන එකක් නැහැ කියලා තමන් හිතනවා කියලා. ඔයාලා හිතන්නේ මේ අප්‍රෙඩි ඒ අප්‍රෙඩිට වැඩිය වැඩපෙන්නයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ අලුත් දේ සමගින් තවත් වීඩියෝකින් හමු වෙමු. cricket ලංකාව තුලින් ඔයාලට සුබ දවසක්.